ලංකාවේ කණ්ඩායම සහ එංගලන්ත ලයන් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය පැවැත්තුණා. පළවෙනි එක්දින තරගය නම් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. නමුත් මෙම එක්දින තරගය ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙන ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සම වී තිබෙන්නේ. ඉතින් දැවැන්ත ලකුණු 315ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා කඩුලු 7කට. ඉතින් මෙම තරගයට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ විදිකරුවා ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වුණා. පළවෙනි තරගයේදී නම් ලකුණු 2ක් හරි 13ක් හරි ලබා ගත්තේ. එහෙදී එංගලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියේ තමයි ඔහු පන්දුවට පහර දුන්නේ. විශේෂයෙන්ම තනතිල්ලේ වේග පන්දු යවන්නන්ට සහය තියෙන අවස්ථාවක කොහොම වුණත් මේ තරගයේදී නම් ඔහු හතරවෙනි පිටිකරු විදිහට ඇවිල්ලා ලකුණු 50ක් ලබා ගැනීම සමත් වෙනවා. පන්දු 53කින් වේගය 94යි 4 පහරවල 4ක් සමගින් මෙය ශ්‍රී ලංකා මට්ටමේ එක්දින තරගයකදී අර්ධ ශතකයක් ලබා ගත්ත කාලය ගතුත් ඇන්ජලෝ මැතිව්ස් සාමාන්‍යයෙන් 2021න් පස්සේ තමයි මෙවැනි අර්ධ ශතකයක් ලබා ගන්නෙ. ඉතින් ඒ අතර කාලය තුළ ජාතික මට්ටමේ නැත්නම් ශ්‍රී ලංකා මට්ටමේ එක්දින තරඟ ඒ හෝ නැත්නම් ජාත්‍යන්තර තරඟ හෝ ක්‍රීඩා කරලා නැහැ. විශේෂයෙන්ම ටෙස්ට් තරඟ විතරයි ක්‍රීඩා කරේ. නමුත් දැන් අලුත් සැලසුමක් ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් තියෙනවා වගේ පේනට තිබෙනවා. තේරීම් කමිටුවේ ඔවුන්ම තමයි ඇන්ජලෝ මැතිව්ස් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කළ නවක කණ්ඩායමක් එක්ක යන්න තීරණය කරේ එක්දින කණ්ඩායම. නමුත් ඉතින් දැන් වැටී තිබෙන තත්ත්වය බලපුවාම එළමෙන ලෝක කුසලානේ පළවෙනි වටයත් ක්‍රීඩා කරන්නට වෙලා තියෙන ගතියක් තමයි පෙනෙන්න තියෙන්නේ. එතකොට මේ ජේසු ක්‍රීඩකේනොත් නාවක ක්‍රීඩකේනොත් එකතුව හොඳ කණ්ඩායමක් හදන්නට අවස්ථාවක් තියෙන නිසා නැවතත් ඇන්ජලෝ මැතිව්ස් වැනි ජේසු ක්‍රීඩකයන් සලකා බලන ආකාරයක් තමයි පෙනියන්නේ. ඉතින් ඔහුගේ සාධාරණයේ ඉෂ්ට කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ හැකියාව ඔහු පෙන්වා තිබෙනවා. ඒ අනුව නව ශ්‍රීලංක එක්දින තරඟ සංචාරයට බොහෝ දුරට ඇන්ජලෝ මැතිව්ස් එකතු වීමට පුළුවන් මේ අවස්ථාව ලබා දුන්න අවස්ථාවේ ඔහු ඔහුගේ හැකියාව පෙන්නපු නිසා. ඉතින් ඔහු තුන්වන තරගයට ක්‍රීඩා කරයිද කියන එක හරියට පැහැදිලි නැහැ. මොකද පළවෙනි තරඟ දෙකේ සංචිත තමයි නම් කර තියෙන්නේ. එතකොට ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කරයිද ඒ තරඟේ නැත්නම් කුසා ජනිත් පෙරේරාත් අතුරු සංචිතයක සිටින නිසා ඔහුට අවස්ථාවක් ලැබෙයිද කියන එකත් බලන්න වෙනවා. කොහොමද තරුණ ක්‍රීඩකයන් විදිහට ගත්තාම ලසිත් ක්‍රූස් පුල්ලේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදිහට යොවුන් පිතිකරුවෙක් විදිහට සිටින ක්‍රීඩකයා තමයි ලසිත් ක්‍රූස් පුල්ලේ. ඔහු සාමාන්‍යයෙන් ඔහුගේ තරඟයේ ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් කුමන අවස්ථාවේදී වුණත් ඒ කියන්නේ සිවුදිනද පළමු පෙළද කියන එක එච්චර අදාළ වෙන්නේ නැහැ. ඔහු ක්‍රීඩා කරන්නේ ඔහුටම ආවේණික රටාවක්. ඉතින් එවැනි ක්‍රීඩකයන් ඇතරම සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයන් සමුගත්තාට පස්සේ නැත්නම් දිල්ෂාන් වගේ ක්‍රීඩකයන් සමුගත්තාට පස්සේ ශ්‍රී ලංකාවේ බිහිවුන්නේ නැහැ. ඒ කියන්නේ තත්ත්වය කුමක් වුණත් තමගේ තරඟේ ක්‍රීඩා කරගෙන යන නැත්නම් වේගෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අපිට අතීතයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. එවැනි ක්‍රීඩකයන් අවිෂ්ක ගුණවර්ධනත් ඒ වගේ ක්‍රීඩකෙක්. ඉතින් ඒ වගේ ටිකක් ප්‍රවේගකාරී නැත්නම් හෙමින් පහරවල් එල්ල කරන්නට වරුද්දක් නැති ක්‍රීඩකෙක් තමයි ලසිත් ක්‍රූස් පුල්ලේ කියන්නේ. තාම යොවුන් ක්‍රීඩකෙක්, ඉතාමත් හොඳ, ඒ වගේම ඉතාම ඉක්මනින් ජාතික වරම් ලැබෙයි කියලා පෙනෙන්නට තිබෙන ක්‍රීඩකේ 24 හැවිරිදී ලසිත් ක්‍රූස් පුල්ලේ 19-5 ශ්‍රී ලංකාවේ 23-5 ඒ සීලම කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකෙක්. ඉතින් ඔහු ලකුණු 73ක් ලබා ගන්න පන්දු 67කදී 4/12 වේගය 108යි. අවිෂ්ක ප්‍රනාන්දු නැවතත් අසාර්ථකයි. ලකුණු 11ක් විතරයි ලබා ගත්තේ පන්දු 15කදී. නුවනින්දු ප්‍රනාන්දු ලකුණු 57ක් ලබා ගන්නවා පන්දු 70කදී 6/5 සහ 4/5 සමගින්. මේ නුවනින්දු සහ ලසිත් ක්‍රූස් පුල්ලේ තමයි ඉනිම ගොඩනැගුවේ මැද අවස්ථාවේදී. මොකද පළවෙනි කඩුල්ල දැවී යනවා ලකුණු 26දී ලකුණු 134 දක්වා ගෙනීමට සමත් වෙනවා. ලසිත් ක්‍රූස් පුල්ලේ දැවී යන්නේ පන්දු වාර 23යි එක් පන්දුවකදී 134යි කඩුලු 2යි. ලකුණු 100කට වඩා සම්බන්ධතාවයක් මේ ක්‍රීඩකයන් දෙදෙනා සාර්ථකවීමට සමත් වුණා. ඊළඟට ඇන්ජලෝ මැතිව්ස් සහ නුවනින්දු ප්‍රනාන්දු ක්‍රීඩා කරේ. නුවනින්දු දැවී යනවා 157දී කඩුලු 3ක් විදිහට. ඊට පස්සේ සදීර සමර වික්‍රමත් ලකුණු 40ක් ලබා ගන්නවා පන්දු 42කදී. සදීර සහ ඇන්ජලෝ මැතිව්ස් හොඳ සම්බන්ධතාවයක් පවත්වීමට සමත් වෙනවා. ඒ සම්බන්ධතාවය ලකුණු 90කට කිටු සම්බන්ධතාවයක්. සදීර දැවී යන්නේ 40දී. එතකොට 242යි කඩුලු 4යි. ඉතින් හොඳට තරඟය පැමිණෙනවා. එතකොට පන්දු වාර 40යි පන්දු 5යි. හැබැයි පස්වෙනි කඩුල්ල විදිහට ආයේ ලකුණු 256දී දැවී යනවා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 50කට. ඊට පස්සේ ඉනිම පොඩ්ඩක් මන්දගාමී වෙන ස්වභාවයකුත් පෙනෙන්නට තිබෙනවා. පන්දුවර 41යි පන්දු 6ක් නැත්නම් 42 වෙන පන්දුවරේ තමයි දැවී යන්නේ 256යි කඩුලු 5ක් විදියට මැතිව්ස්. හැබැයි ඊට පස්සේ ක්‍රීඩා පිටියට පැමිණි සුමුංග ලක්ෂාන් පන්දු 27කදී ලකුණු 35ක් ලබා ගන්නවා 6/5ක් සහ 4/5වල් 2ක් සමගින්. දුනිත් එල්ලාලගේ නොදෙවි ලකුණු 15ක් ලබා ගන්නවා පන්දු 17කින්. සාහනාරච්චි ලකුණු 9ක් ලබා ගන්නවා. ඒ අනුව තමයි ලකුණු 315ක් දක්වා ඉහළ නංවා ගන්නට හැකියාව ලැබුණේ.
ඉතින් අවසාන පන්දු වාර 9ට ලකුණු 60ක් විතර ලබාගෙන තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩු දෙකකට. ඉතින් හොඳ ලකුණු සංඛ්‍යාවක් අවසානයේදී වාර්තා කරන්නට සමත් වුණා. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන් ගණනාවක් මැද ඇන්ජලෝ මැතිස් පමණයි ජේසු ක්‍රීඩකෙක් සිටියේ. පන්දු යැවීමේදී මේසන් නැමැති ක්‍රීඩකයා කඩු 3ක්, බෙචල් නැමැති ක්‍රීඩකයා කඩු 2ක් ලබා ගන්නවා. ඉතින් පන්දුට පහර වීමේදී තාමත් හොඳ ආරම්භයක් සහ ඔවුන් තම පාලනයකින් යුතුව සිටියා. පළවෙනි කරුළු 34, දෙවෙනි කරුළු 75, දී තුන්වෙනි කරුළු දෙවිය යනකොට ලකුණු 164යි පන්දු වාර 27යි පන්දු 3ක් වන විට. ඒ කියන්නේ අවශ්‍ය කරන වේගයෙන් ඔවුන් ලකුණු ලබාගෙන මේ සිට කරුළුත් අතේ තිබ්බා. පළවෙනි පිතිකරුවන් 4 දෙනාම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ආරම්භක පිතිකරුවා ජැක් ලකුණු 36යි, බෙදල් ලකුණු 19යි, ටොම් ප්‍රෙස්ට් මොහු සී දින තරඟයත් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ලකුණු 67ක් පන්දු 68කින් ලබා ගන්නවා. ඒ වගේම James Rebo nama di kreda kaya hatalif de kakla bagan na pando hatalif hai kedi me kreda kian di dana ita amat honing kreda kermin sitia me kreda kian di dana ge kadul weti ma tamai kirnat pa kadul weti ma bawa dapat pa ne in tamai yun para je aram de saka saka ne nendam laku me kasi hata hatrai kadul tunai ita pasi e kasi hata hatri di i hatra ni kadul ade biya no ita pasi hata de ge di pahai yong homo kadul de wene dapat angan no ema no una na metrama ini me bagia kono mete on jagrahane karna subahave kuti baba sana ila kudesi visina me silum dana devi anwa pandu artis name ai ek pandu aktula ding kadu la baga ni mede dushan hemanta muladi sahin na prohare kadu lakuna tawa sana di pandu arata ek pandu kadi hatalis tuna kadu kadu bak da baga ni mede samatuna dumit tuel lalagi muladi prohare kadu lakuna pasu wahu pandu ardahai lakuna hate kadu kadu deka la baga ni mede samatuna komon malushan Sunin de lakshan sahana racige ek kadula bagin dawa gane mata samatuno. Izin me lions tarangga beli ek ka tarangga e tabati tiru beti benne e tungu ne intina tarangga e wisi ek kuni da udah sana dahaira. Dan udah sukri dan gane di aram babi mata ni mitai ane karne tamai mema tarangga beli e sampur ne ma channel ai nali kabe nishpada kan na e mati sing saji viva. Channel ai nali kabe Sri Lanka cricket YouTube nali kabe channel ai YouTube nali kabe gene nawa. අතරම ජාත්‍යන්තර මට්ටමේ තරඟ විකාශනයක් නැත්නම් නිෂ්පාදනයක් ඔවුන් සිදු කරනවා කියන එකත් අපි අනිවාර්යෙන් මතක් කරන්නට ඕනේ. ඉතින් දේශීය නිෂ්පාදනයක් ජාත්‍යන්තර නාලිකාවක ක්‍රිකට් විකාශයක් මෙන් ඔවුන් ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් යුතු විකාශයක් ගෙනෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂයෙන්ම ප්‍රශංසා කරන්නට ඕනි, ඔවුන්ව මතක් කරන්නට ඕනි. ඉතින් ශ්‍රී ලාංකික නිෂ්පාදක කණ්ඩායමක් සහ ඔවුන් channel I නාලිකාවට අයත් නිෂ්පාදක කණ්ඩායමක් වීම තමයි මෙහි විශේෂත්වය. ඉතින් ඉදිරියේදී බොහෝ දුරට channel I නාලිකාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකතු වී මේ ක්‍රිකට් තරඟ විකාශය කිරීම සිදු කරන්නට ඉඩ තිබෙනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙන්ඩර් කරනවා තිබෙනවා channel I නාලිකාව වැනි නාලිකාවක් බදු ගැනීමට. ඉතින් channel I නාලිකාවත් මේ වන විට ටෙන්ඩර් කරනවා තිබෙනවා දීර්ඝ කාලීනව කවුරු හරි බදු ගන්නවා නම් අවස්ථාවක් ලබා දෙන්නට. ඉතින් මේ දෙක සමාන වෙන නිසා ඉදිරියේදී channel I නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් බදු අරගෙන සම්පූර්ණ ක්‍රිකට් තරඟාවලි ජාත්‍යන්තර සහ දේශීය තරඟාවලි විකාශය කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව තමයි දැනට පෙනියන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.